ශ්‍රී ලංකේ සංවර්ධනයේ නව දිශානතියට වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්වය විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. කාගිල්ස් ෆුඩ් සිටි මුදල් රහිත ජංගම දුරකථන ගෙවීම් හඳුන්වා දුන් පළමු සුපිරි වෙළඳසැල බවට පත්වේ. කාගිල්ස් ෆුඩ් සිටි සිය පාරිභෝගිකයින්ට අසමසම පහසුවක් ගෙන දෙමින් ඔක්තෝබර් මාස 5 වන සඳුදා සිට ෆුඩ් සිටි ශාඛාවල ලංකා QR ගෙවීම් ක්‍රමවේදය ආරම්භ කරන ලදී. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමන්ගේ අනුග්‍රහය යටතේ මහා බැංකුවේදී ලංකා QR ආරම්භ කරන ලදී. කාගිල්ස් ෆුල් සිටි විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ලංකා QR ගෙවීම් යෙදුම මොබයිල් ඇප් එකක් හරහා යෙදුම් භාවිත කරන්නන්ට ඔවුන්ගේ සිල්ලර බඩු මිලදී ගැනීමේදී කරදරයකින් තොරව මුදල් ගෙවීමේ හැකියාව ලබා දෙයි. ජංගම දුරකථන හරහා සිදු කරන ගෙවීම් සඳහා ප්‍රමිතියක් ස්ථාපිත කිරීමේ අනුමුණින් දේශීය මුදල් ගෙවීම් සඳහා මෙම ලංකා QR ක්‍රමවේදය හඳුන්වා දී ඇත. කාගිල්ස් ෆුඩ් සිටිහි මෙම නව ගෙවීම් පහසුකම භාවිත කරමින් පළමු ගනුදෙනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ඩී කුමාරතුංගගේ මහතා විසින් සිදු කරන ලදී. මුල් අධ්‍යයනයේදී මෙම ගෙවීම් පහසුකම තෝරාගත් කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාව වන ටෙම්පල් ස්ට්‍රීට්, කොළඹ සිටි සෙන්ටර්, පැලවත්ත, කොස්වත දෙක, නාවල, ජාවත්ත, ඩුප්ලිකේෂන් රෝඩ්, වෝඩ් පෙදෙස, රාජගිරිය දෙක සහ කොළුපිටිය දෙක යන ස්ථානවල සිදු කරයි. ඉදිරියේදී මෙම ක්‍රමවේදය දීපව්‍යාප්තව සිදු කිරීමට අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ඩී කුමාරතුංගගේ මහතා සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපති RAA ජයලත් මහතායි. කාගිල්ස් ෆුඩ් සිටි කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පීරිස්, කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී සිනරත් බණ්ඩාරයන් මහත්වරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. මහනුවර හිරස්සකල ග්‍රාමයේ නවීන තාක්ෂණනියුත් නව තැපැල් කාර්යාලයක් විවෘත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙර සමගාමීව ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සේවාවන් හඳුන්වා දීම හා එම සේවාවන් තැපැල් කාර්යාල මගින් ඉටු කර ගැනීමේ පහසුකම්ද ආරම්භ කෙරුණා. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල, ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිනි පේශලා ජයවර්ධන, තැපැල්පති රංජිත් ආරිරත්නන් මහත්වරුන් ඇතුළු ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සමග පද දවසේදී අයිටින් ව්‍යාපාරික පුවත්තුලින් අපි සමුගන්න සූදානම් හෙට රස් ප්‍රදීප් මුණගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග. සුප්‍රාත්‍රයක්.